දරුවන් විවිධ ලිංගික අපරාධවලට යොදා ගැනීම මෑතක සිට අපට නිතර හඬ ලැබෙනවා. මේ සඳහා සුවිශේෂී හේතු කිහිපයක් තිබෙනවා. ඊටාම වැදගත්ම හේතුව තමයි මේ දරුවන්ට නිසි රැකවරණයක් නොලැබීම. ඔහුම රැකබලා ගන්නට ගෙදර අම්මා තාත්තා හිටියත් සමහර වෙලාවට ඒ අයට විවිධ වැඩ කටයුතු නිසා දරුවන් ගැන හොයන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් මේ දෙමාපියෝ නිවසේ නැහැ, වෙනත් රටක පිටරටක සේවය කරන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවලදී නිවතේ සිටින නෑදෑයන්ටත් සමහර ලාවට රැකබලා ගන්න බෑ. එහෙම නැත්නම් දරුවෝ කිසිම රැකවරණයක් නැතුව නිදැල්ලේ යනවා. මෙන්න මේ වගේ වෙලාවට ඔහුව ලිංගික අපරාධවලට ගොදුරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ වගේම දෙමාපියෝ හිටියත් සමහර ලාවට දෙමාපියන්ට කිසිම අවබෝධයක් නැහැ දරුවා රැකබලා ගන්න. දරුවන් සමහර වෙලාවට නොයෙකුත් ක්‍රම මගින් ඉඟිමිඟි මගින් දන්නනවා දරුවන්ට දෙමාපියන්ට. ඒ වගේම දරුවන්ගේ මේ ප්‍රශ්න ගැටලු දෙමාපියන්ට කියන්න උත්සාහ කරත් දෙමාපියෝ මේවා නොසලකා හරිනවා. සමහර ලාවට දරුවන්ට ඒ දේවල් යටපත් කරන්න ඔවුන්ට අනුබල දෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසාත් දරුවන්ගේ මේ ප්‍රශ්න දෙමාපියෝ අවධානය යොමු නොකිරීමෙන් නීතිය සමුහට නොගැනීමෙන් බොහෝ වෙලාවට මේ අපරාධ වැඩි වෙනවා. අනිත් අතට මේ දරුවෝ ගොදුරු කරගන්නේ තමන්ම දකින ඒ වගේම ඇසුරු කරන අයමයි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී දෙමාපියෝ සැලකිලිමත් වන්නේ නැහැ දරුවන් ඇසුරු කරන්නේ කවුද, දරුවන් ඇසුරු කරන වැඩිහිටියෝ කවුද, මේ වගේ අවදානම් දේවල් වලට දරුවෝ ගොදුරු කරගන්න බලාගෙන ඉන්න. මෙන්න මේ හේතු නිසාත් දරුවෝ නොයෙක් වෙලාවට විවිධ ලිංගික අපරාධ වලට ගොදුරු වෙනවා. ඉතින් මේ වගේ දේවල් බලපා ගන්න නම් දෙමාපියෝ හැටියට දරුවෝ කියන සියලුම අනුතුරුදායක දේවල් පිළිබඳ, එහෙම නැත්නම් ලිංගික අපචාර පිළිබඳ ඉඟි දෙමාපියන්ට පැවසුවොත් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන එක වැදගත්. දරුවන්ට සවන් දෙන එක වැදගත්. ඒක නොසලකා හරින්නේ නැතුව ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්න එක වැදගත්. ඒ වගේම තමයි දරුවෝ ඇසුරු කරන්නේ කවුද, ඒ වගේම දරුවෝ නිදැල්ලේ ඉන්නේ නැතුව ඔවුන්ට නිසි රැකවරණ ලබා දෙන එකත්, ඒ පිළිබඳ සොයා බලන එකත් දෙමාපියන්ගේ යුතුකම. දෙමාපියෝ නැත්තම් ඒ සඳහා වෙනත් වැඩිහිටියෙකු පවා හෝ මැදිහත් වී මෙවැනි දේවල් සොයා බලන්නට ඕන. මෙන්න මේ වගේ දේවල් තුලින් තමයි මෙවැනි අපරාධයක් වෙන්න කලින් වළක්වා ගන්නට පුළුවන්. දෙමාපියන්ට අමතරව මෙවැනි අපචාරයක් පිළිබඳ විස්තරයක් ඉඟියක් වෙනත් වැඩිහිටියෙකු, එහෙම නැත්තම් ගුරුවරුන් හෝ වෙනත් අසල්වැසියෙකු දැනගත්තොත් වහාම ඒ පිළිබඳ පියවරක් ගන්න එක වැදගත්. ඒ දරුවන්ට සවන් දෙන එක, ඒ දරුවන් රැකගන්න ක්‍රියාමාර්ගයක් ගන්න එක, ඒ දරුවෝ ගොදුරු කරගන්න බලන් ඉන්න පුද්ගලයන්ගෙන් මේ අය ගලවා ගන්න උත්සාහ ගන්න එක වැදගත්. ඒ වගේම ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාළ බලධාරීන්ට ඒ පිළිබඳ දැන්වීමත් සියලු දෙනාගේ නීතිමය යුතුකමක්. ඒ වගේම මෙවැනි අපචාර වළක්වා ගැනීමට නම් මේ අපචාරවලින් වළක්වා ගැනීමේ ක්‍රමවේද, ඒ වගේම ඒ දරුවන්ට තමන්ගේ ආරක්ෂා කරගැනීමේ අධ්‍යාපනයක් ලබා දීමත් ඉතාම වැදගත්. මෙහිදී තමන් කොහොමද ආරක්ෂා වෙන්නේ, කොයි වගේ පුද්ගලයන්ද තමන් ගොදුරු කරගන්න උත්සාහ කරන්නේ, කොයි වගේ ක්‍රමවේදද ඒගොල්ල යොදාගන්නේ, වගේම මේ දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ නීතිමය සීමාවත්, නීතිමය වයස පිළිබඳවත් දැනුම් දෙන එක වැදගත්. මොකද ඒ පිළිබඳ බොහෝ දරුවන්ට නිසි අවබෝධයක් නැති බව අපට පෙනී යනවා.